ප්‍රාණඝාතයක් සම්පූර්ණ වන්නට මූලික වන සිතුවිලි මොනවද ස්වාමීන් වහන්ස මෙහෙමයි නෝනා ප්‍රාණඝාතය කියන කාරණයෙන් බලවත්ම දේ තමයි මේ ඔය මනුෂ්‍ය ඝාතනය කියන කාරණය. ඉතින් කල රූපයක් විඥානීය බැසගත්තාට පස්සේ නාම ධර්මයන් සකස් වෙන්න පටන් ගත්තාට පස්සේ ඒක ගබ්සා කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම මිනිමරුමක් බවට පත් වෙනවා. කල රූපයක් කියලා හරියන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්ස කල රූපයකට විඥානීය බැසගන්නේ මොන අවස්ථාවේදීද? ඔබතුමිය හිතන්නකෝ ඔබතුමිය ගිය ජීවිතේ මිනිස්සෙක් කාන්තාවක්. ඔබ ගිය ජීවිතේ අවුරුදු 90ක් ජීවත් වෙනවා. අවුරුදු 90ක් ජීවත් වෙලා ඔබ දැන් මැරෙන වෙලාව එනවා ගිය ජීවිතේ මැරෙන වෙලාවේ ඔබට සකස් වෙන අවසාන චුති චිත්තය තියෙනවා මේ අවසාන චුති චිත්ත මනෝවිඤ්ඤාණයක් හැටියට ඔබතුල සකස් වෙන මනසේ සකස් වෙන සිතුවිල්ලක් හැටියට එතකොට මේ චුති චිත්තයේදී ඔබට මේ මනුස්ස ලෝකයේ කෙරේ උපාදානය සමයි සකස් වෙන ඊට අදාළ කුසලයෙන් ඔබ පරිපූර්ණයි එතකොට ඒ නිසා අවසාන චුති චිත්ත ප්‍රතිසංජි චිත්තය හැටියට ඔබේ මේ අම්මාගේ මව් කුසට බැහැ ගන්නවා ඒ වෙලාවේ ඔබගේ මේ ජීවිතයේ අම්මාගේ ගර්භාෂයේ නැත්තම් පැලෝපියනාලේ කලල රූපයක් තියෙනවා. ඒ කලල රූපයේ ජීව විද්‍යාත්මක දෙයක්. අම්මා කෙනෙකුගේ ඩිම්බයකුත් තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුකුත් හේතුවෙන් ඇති වෙන ජීව විද්‍යාත්මක දෙයක් විතරයි. එතන නිකන් රූපයක් විතරයි තියෙන්නේ. මේ පුංචි කලල රූපයේ පැලෝපියනාලේ නැත්තම් ගර්භාෂයේ පාවිපාවි තියෙනවා. මේ පාවිපාවි තියෙන කලල රූපෙට තමයි ඔබේ අර චුතිසිත ප්‍රතිසංධි චිත්තය හැටියට බැසගන්නේ. සමිනාස දැන් අම්මා කෙනෙක්ගේ කුසේ කලල රූපය ඇතිවලා කොච්චර කාලකින්ද විඥාණය කලල රූපයට බැසගන්නේ ඒ කලල රූපය ඇති වෙච්ච වෙලාවෙම ඒක බැස ගන්නවා සති ගානක් ඇතුළත වෙන දෙයක් මං හිතන්නේ එතකොට ඒක බැසගත්තට පස්සේ දැන් මෙච්චර වෙලා පාවි පාවි තිබ්බා වූ අර කලල රූපය ඒ කලල රූපය කියන්නේ සතර මහා ධාතුව වෙන දෙයක් නෙමෙයි මේ කලල රූපය දැන් විඥාණය බැසගත්තට පස්සේ දැන් ගැහෙන්න පටන් ගන්නවා ගැහෙනවා කියන්නේ කාය සංස්කාර දැන් අපි මේ පපුව ගැහෙන්නේ කාය සංස්කාර සකස් වෙනවා දැන් උතන තමයි නාම ධර්මයන් සකස් වෙනවා විඥාන පත්‍යා නාම රූපං संस्कार पच्चय विज्ञान दुमी गीय जीवित संस्कार वैस करा संस्कार के अनुकाद कुशल सह अकुशल संस्कार वैस करे कुमार निषाद अविद्या अवतुल हिटिय निषा अविद्या पच्चय संकार चतुरार सत्य नोदनीम निषा उप संस्कार वैस करा संकार पच्चय विज्ञान संस्कार वैस कर पुनिषा ईटादालो विज्ञाने तुधि सकस्तुना विज्ञाने सकस्तुन निषा नाम रूप्य सकस्तुना विज्ञान निरोधा नाम रूप निरोधो विज्ञान सकस्तुना नाम रूप सकस्तुना ए नाम रूप्यं सकस्वेन मोहते इंदां मे खलले अयिंकरन उत्साह कलोत् एक प्राणघातयक् वेनवा नोन ඒ නිසා වර්තමාන සමාජයේ සමහර විට සමහර අය කියනවා දහස් ගාණක් ගබ්සාවන් ලංකාවේ වගේ රටක වෙනවා. ඒ නිසා නෝන මේවාට අකුසල් වලට විපාක දෙන්න සුදුසු ලෝකයක් තමයි ඉස්සරහදි බිහි වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට හරි ලේසි අකුසලයක් සිද්ධ කරන්න. අපි හිතනවා නෑ දොස්තර මහත්තයා කිව්වා දැන් මේ දරුවා අංග විකල දරුවෙක් මේ දරුවා රෝගී දරුවෙක් ඒ නිසා මේක අයින් කරන්න කියලා. ඒ කවුරු දොස්තර මහතුරු කිව්වත් නෝන තමා මේ ගබ්සාව කළා නම් ඒක ප්‍රාණඝාත අකුසලයක්. කොයි දොස්තර මහත්මයා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. තමාගේ මව් කුසට ආපු දරුවා ගබ්සා කළා නම් ඒක ප්‍රාණඝාතයක්. ඒ ප්‍රාණඝාත අකුසලයේ අම්මාට විතරක් නෙමේ දොස්තර මහත්තයාටත් ඒ ආකාරයෙන්ම ලැබෙනවා. ඒ අම්මාගේ කුසට අංග විකල දරුවෙක් ආවේ ඒ අම්මාගේ කුසට රෝගී දරුවෙක් ආවේ සංස්කාරයක් නිසා. ඒ අම්මාගේ අකුසලයන් නිසා. එහෙනම් එයාට දරුවෙක් ඒ ආකාරයෙන් බිහි වුණා නම් දුර්වලතාවයන් තියෙන ඒ අම්මාගේ සංස්කාරයන් නිසාමයි හේතුඵල ධර්මය. එතකොට මේ සංස්කාරයන් අපි මරලා දානවා කියන්නේ අකුසලයේ උදෙසා තව මහා කුසලයක් රැස් කරගත්තා. ඒ නිසා දොස්තර මහත්තයෙක් කියනවා නම් ඔබේ කුසේ ඉන්නේ අංග විකල දරුවෙක් කියලා ඔබ දක්ෂ නම් ඔබ ඒ දරුවා නැති කළ යුතු නෑ. මොකද ඔබේ අකුසල් විපාකයක් මේ ක්‍රියාත්මක වෙන්නේ. ඔබ ඔය දරුවා නැති කළොත් ඒ නැති කරපු දරුවා උදෙසා කල්ප ගානයක් නිවේදින ඔබට වැටෙන්න. ඒකයි මම දෙකක් නැහැ. මොකද මනුස්ස ඝාතනය මැරෙන වෙලාවේ හිත කියන්නේ මායя. ඔබ සෝවාන් වෙලා හිටියේ නැත්නම් මනුස්ස ඝාතනයම අතු කළ දෙනවා මැරෙන වෙලාවේ. එහෙනම් අර ඔබ දක්ෂ වෙන්න ඕනේ ඔබේ කුසේ ඉන්න දරුවා කොයිසා රෝගී දරුවෙක් වුණත් ඒ දරුවා ලෝකෙට බිහි කරලා මේ බිහි වුණ දරුවා මගේම අකුසල් සංස්කාර විපාකයක්. මට අසාධාරණයක් කියලා නෑ මං කළා වූ දෙයක් මම ලැබලා තියෙන්නේ. ඒ නිසා Taman දක්ෂණං Taman ජීවත් වෙන්නේ අවුරුදු 50ද ඒ අංග විකල දරුවා හොඳින් පෝෂණය කරලා හොඳින් රැකබලාගෙන ඒ අම්මා මැරලා ගියොත් ඒ අම්මා යන්නේ සුගතියට. ඒ අම්මා එහෙම නැත්නම් සෝවාන් ඵලයට පත් වෙන්නත් පුළුවන්. එහෙමනම් අනිවාර්යයෙන්ම නෝනා අපිට යම් දරුවෙක් ලැබිලා තියෙනවා නම් ඒ අපේ සංස්කාරය. දරුවාගේ වැරද්දක් නෙමෙයි.
දැන් මෙතෙන්ට සමහර අම්මලා එනවා එක දරුවෙක් එනවා අවුරුදු 7යි 8යි 3යි 2යි 5යි ඔය සමහර මේ ඔළුවේ ගෙඩි ඇවිල්ලා මුත්‍රාශයේ ගෙඩි ඇවිල්ලා මේ වකුගඩුවේ ගෙඩි ඇවිල්ලා මේ බඩේ ගෙඩි ඇවිල්ලා එක්ක අතපය අංග විකලයි හිතා ගන්න බෑ මොනවද මේ අකුසල් විපාක දීම අනාගතේ මිනිස්සයා අකුසල් කරන්න කරන්න නොනා අකුසල් විපාක දීමට සුදුසු ලෝකයක් තමයි ඉස්සරහදි බී වෙන්නේ ඒ නිසා මේ අකුසල් ලෝකයේ තුල විපාක දෙනකොට අපි ලෝකයේත් එක ගැටල වැඩක් නැහැ අපි රූපයත් එක ගැටල වැඩක් නැහැ අපි කලාව අකුසල් විපාක දෙන්නේ දැන් ඉස්සර කුකුලේ කූඩුවක මාස 6ක් ජීවත් වුණා නෝනා අපි පුංචි කාලේ මාස 6කට සැරයක් තමයි කුකුලව මරන්න ගන්න එයා මාස 6ක් යනකම් කූඩුවේ ඇවිදෙවිද ජීවත් වුණා ඊට පස්සේ මේ සත්ව තාක්ෂණයේ දියුණු වෙලා මේ කුකුලා මාස 4න් මරණ තැන්ට ගෙනාවා සත්ව තාක්ෂණයේ දියුණු වෙලා එන්සයිම් දීලා ඒගොල්ලන්ට බෙහෙත් දීලා මේ කුකුලා මාස 2කින් මරණ තැන්ට ගෙනාවා දැන් මේ කුකුලා දවස් 45න් මරණා දැන් පරීක්ෂණාගාරවල පරීක්ෂණ සිද්ධ කරනවා සත්වාංශ විසින් මේ දවස් 45න් මරණ කුකුලා කොහොමද දවස් 20න් මරන්නේ කියලා මොකක්ද අපි මේ දකින්නේ ඉස්සර මාස 6ක් ජීවත් වෙච්ච කුකුලා දැන් මාස 6ට පස්පාරක් මැරුම් කරනවා තේරෙනවා ඒ පස්පාරක් මැරුම් කන්නේ ඇයි අකුසල් විපාක දීමේ වේගයයි අපි දකින්නේ ඉස්සර මාස 6ක් එයා ජීවත් වුණා දැන් මාස 6ට එයා පස්පාරක් මැරුම් කරනවා දැන් ඉස්සර හරකෙක් ගලන්නේ එයා අවුරුදු 20ක් විතර ජීවත් වෙලා මස් කඩේට යන්නේ දැන් හරකා අවුරුද්ද වෙනකොට එයාට යූරියා ගහලා තනකොළ දීලා මහත් කරලා මස් කඩේට යනවා අවුරුදු 20ට එයා 25ක් මැරුම් කරනවා ඉස්සර ඌරේ කවුරුදු පහක් ජීවත් වෙනා තමයි මැරුම් කෑවේ දැන් ඌරාට පුංචි කාලේ ඉඳන්ම එන්සයිම් දීලා විටමින් දීලා මාස 6 වෙනකොට එයා මසට ගන්නවා මොකක්ද මේ අපි දකින්නේ අකුසල් විපාක දීමේ වේගෙ වැඩි මම මස් මාංශ කන්නේ නැහැ ලෝකයා මස් මාංශ කන්න එපා කියලා අපි අනුශාසනා කළාට වැඩක් නැහැ මේ සංස්කාර විපාකෙට එන්නේ තේරෙනවද එතකොට සංස්කාර විපාකෙට එනවා නම් මෙවැනි බලවත් වූ වේදනාත්මක විපාකයන් සකස් වෙන්නේ ඇයි දුස්සීල භාවය නිසාමයි තේන අකුසලෙන් සාමයි එනිසා අපිට අත්වල බැඳගෙන මේ ගමන යන්න බෑ අපිට කරට අත දාගෙන මේ ගමන යන්න බෑ එනිසා අකුසල් වල ස්වභාවයේ කටුක ස්වභාවයේ නුවණින් දකිමින් සමාජය තුල මේ මොහොතේ සිද්ධ වෙන මේ විකෘති ස්වභාවයන් නුවණින් දකිමින් මේ විකෘතියේ එකතම හේතුව අකුසලයේ බව හඳුනගමින් අපි තනි තනිව කුසලයේ තුල ශක්තිමත් වෙනවා තනි තනිව එනිසා තමාට මන්දබුද්ධික එහෙම නැත්නම් රෝගී දරුවෙක් ලැබුණොත් कोई विलाकवा ते दरुआ विनाश करने अन्य पा तेरना ये दरुआ लेबुने मागे संस्कार या निशा मागे ऐसे का पिये बने तुरा आवटे माम मे दरुआ यहाँ तीन रक्षबला आगे ने माम मे अकुशले इन मिदला सुगतीय त्यानुआ की मतने सकास करेगा ना ඔබාර දරුවා නැතිකලෝ නැත්නම් ඒ දරුවා එක ගැටෙන සිතක් සකස් කරගත්තොත් ඒ සිතම ඔබ කල්ප ගානකට නිරයකට සකස් කරලා යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ රූපය කියන්නේ මායя කියලා දකින්නේ. දැන් ඔබේ කුසේ දරුවෙක් ඇති වුණා නම් ඔන්න මායя ඇති වෙලා. ඒ මායя හැම වෙලාවෙම දැන් උත්සාහ කරන්නේ ඔබට අකුසලයක් කරන තැනටපත් කරන්න. දෙවෙනි රෝගී දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා මායя හැටියටම අපි දකින්න ඕනේ. මොකද එයා නිසා අපිට නිරයගාමි බරපතල අකුසලයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා වර්තමානයේ ගම්සාවන් දහස් ගාණක් සමාජය තුල දිනකර සිද්ධ වෙනවා. එහෙනම් නෝනා මේවාට අදාළ විපාකයන් ඉදිරි අනිවාර්යයි. ඉදිරි අනාගතයේදී වෛද්‍ය තාක්ෂණය කොච්චර දියුණු වුණත් ළමා ලෝකයේ තුල ඇතිවෙන්නා වූ මරණ සහ රෝගීභාවයන් අඩු කරන්න බෑ. මොකද මෙහි ගස්සා කරපු දහස් ගාණක් ඉන්නවා. ඉතින් මේගොල්ලෝ මැරිලා නැවත ඉපදෙනකොට මව් කුසේදීම ගස්සා වෙනවා. මව් කුසේදීම ගස්සා වෙනවා. ඔය සමහර අම්මලා දැන් කොච්චර අඳෝනා කියලා අනේ දරුවෙක් ආව මාසයක් හිටියා කුසේ අන්න ගස්සා වෙනවා. සමහර දිනා මාස දෙකක් හිටියා කුසේ ගස්සා වෙනවා. කවුද මේ ගස්සා වෙන්නේ? පෙර ජීවිතේ ගස්සා කරපු අය. පෙර ජීවිතේ ගස්සා කළා ඒගොල්ලෝ. ඒගොල්ලෝ මේ ජීවිතේ මනුස්ස ජීවිත ලැබලා මව් කුසට එනකොටම ඒ කල්ල රූපේ ගස්සා වෙලා එනවා. එහෙම නැත්නම් ඉපදුනත් නෝනා දැන් ගොඩාක් අම්මාවරු ඉස්පිරිතාලේ බබා හැංගුණාට පස්සේ ගෙදර එන්නේ නැහැ. එයාර බේබි රූම් එකේ මාස ගාණක් ඉන්නවා. එක්ක දරුවා වැඩිලා නැහැ. එක්ක දරුවාට ලෙඩ. එක්ක දරුවා හුස්ම ගන්නෙ නැහැ. එක්ක පෙනහැල්ලේ ප්‍රශ්නයක්. මොනවද මේ? පෙර සංසාරයේ අකුසල් විපාකයක්. එහෙනම් මේ අකුසල් විපාකයන් දීම අපි දකින්නකොට නෝනා අපි කරන්න ඕනේ කුසලයේ තුල ශක්තිමත් වෙන්න. කුසලයේ තුල මොකද සැපේ තුලටයි අපි මුලින්ම යන්නේ නිවන තුලට නෙමෙයි. නිවන තුලට යන්නත් ඉස්සෙල්ලා අපි කුසලයේ තුලින් සැපේ කියන තැනට එන්න ඕනේ. එහෙනම් සැපේ කියන තැන අපිට සකස් කරන්න නෝනා අනිවාර්යෙන්ම කුසලයේ තුල. එනම් කුසලයේ තුල නම් ශක්තිමත් වෙන්නේ ඔබේ ජීවිතයට එන සෑම ප්‍රශ්නයක් ඉදිරියේදීම අපි කුසලය කියන කාරණේයි අපේ ජීවිතයට ලං කරගන්නේ. මොකද කුසලය අපෙන් ඈත් වුණ නිසායි ප්‍රශ්න අපේ ජීවිතයට ලං වෙන්නේ.
අවුද ප්‍රශ්නෝලින් තොර ප්‍රශ්නෝලින් හීන කරගත්තා වූ ජීවිතය තුලයි නිවන ගැන අපිට හිතන්න පුළුවන්. එහෙමනම් අපිට මේ ජීවිතේ යමක් ලැබුණාද? අපි කියමු ඔබට මේ මොහොතේ ලැබුණ දරුවා අංග විකල දරුවෙක්. නමුත් උතේ ඔබටත් දරුවාටත් අසාධාරණයක් වෙලා නැහැ. ඒක මේ රටේ වෛද්‍ය විද්‍යාවේ දියුණුභාවයේ අඩුවක් නෙමෙයි. තේරෙනවා? ඒ නිසා මේ ලෝකයේ වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණුවක්ද? තේරෙනවා? වෛද්‍ය විද්‍යාවෙන් ඉහළම ශ්‍රේණි ඖෂධ නිපදුවත් ඒ දියුණුවට ඒ ඖෂධ වලට ඔරොත්තු නොදෙන්නා වූ රෝගයන් ලෝකේ බිහි වෙනවා. තේරෙනවා? වෛද්‍ය විද්‍යාවට කවදාකවත් බෑ සංස්කාර පරාජය කරන්න. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ට සංස්කාර පරාජය කරන්න පුළුවන් කියලා. ඒක මෝහයමයි නෝන. බුදුරයන් වහන්සේ දේශනා කළා වූ සංස්කාර පරාද කරන්න වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය ලෝකයේ කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඒගොල්ලෝ කොච්චර තාක්ෂණයෙන් ඉහළ බෙහෙත් නිපදවත්වත් ඒ බෙහෙත් වලට ඔරොත්තු නොදෙන්නා වූ විසබීජයක් ලෝකයේ තුල මතුවෙනවා. මිනිස්යා තුල මතුවෙනවා. ඒ විසබීජය කවුද මතු කරලා දෙන්නේ? දුස්සීලභාවය විසින්. ඒත් කියන විසබීජය මතු කරලා දුන්නේ දුස්සීලභාවය විසින්. සමාජ රෝග කියන විෂබීජය මතු කළ දුන්නේ දුස්සීලභාවය විසින්. අභිෂාන්තුරු අංශයකට යන උතන අතපය කඩාගෙන ඉන්න සියලු දෙනා මතපය කඩාගද්දී දුස්සීලභාවය විසින්. එක්ක මත්පැන් බීලා එක්ක සමාජ අසාධාරණයන් කළා. එක්ක මිච්ඡා ආජීවයේ මුදල් හම්බ කළා. එහි විපාකයන් හැටියට. දැන් කොලෙස්ටරෝල් ගත්තා, දියවැඩියාව ගත්තත් මොකද්ද? අපේ මේ දිව පාලනය කරගන්න බැරි නිසා අපි ඇති කරගන්නා වූ රෝගය. එනවා අපේ මේ කාමයන් කෙරෙහි තියෙන තෘෂ්ණාවමයි අපිව මේ විසබීජ අපි තුල සකස් වෙන්නේ. වෛද්‍ය විද්‍යාව කොච්චර ලෝකෙ දියුණුවක් කවදාක්වත් වෛද්‍ය විද්‍යාවට මේ සංස්කාරයන් යට කරන්න බැහැ. දැන් මෙතන රෝහලේ ඇඳක් තියෙනවා. මේ රෝහලේ ඇඳේ ලෙඩෙක් මරලා තෝණි දෙනවා. දැන් දවස් 7ක් තිස්සේ මෙයා කෑ ගහනවා. මැරෙන්නෙත් නැහැ, පණ අදිනවා. දොස්තර මහත්තයා තීරණය කරනවා මේ රෝගියාට ඉන්ජෙක්ෂන් එකක් දෙනවා මැරෙන්න කියලා. ඥාතීනොත් කැමති වෙනවා. මේ දෙන්නා මේ ඉන්ජෙක්ෂක දෙන වෙලාවෙම දෙගොල්ලම ප්‍රාණඝාත අකුසලෙ සිද්ධ කරගන්න. පවුලේ ඥාතියක් ප්‍රාණඝාත අකුසලෙ සිද්ධ කරනවා, දොස්තර මහත්තයා ප්‍රාණඝාත අකුසලෙ සිද්ධ කරනවා. එහෙනම් අර ලෙඩ ඇඳේ දුක් විඳින මහත්තයා දවස් 7ක් කෑග ගහ දුක් විඳින්නේ පණ අදින්නේ එයාගේ සංස්කාරයක් නිසා. එයාගේ සංස්කාරයන් නිසා. එයා පෙර ජීවිතේ සත්ව හිංසාව සත්ව ඝාතන කරලා ඔය වගේම රෝගීන්ට නොසලකා හැරලා දැන් වර්තමානයේ රෝගීන්ට නොසලකා හැරෙනු කයි කොච්චර ඉන්නවද නේද? ඉතින් ඒ වගේ ඕහැ විපාකයන් තමයි අර යන්නේ. එහෙනම් එයා සංස්කාරයක් වෙන්නේ නේ. අපි ඒක දකින්න කැමති වෙන්න ඕනේ. ඒක දකින්න කැමති වෙලා අකුසලයේ කෙරෙහි අපි බිය ඇති කරගන්න. ඒක දකින්න අපි කැමති නැත්නම් අපි ලෑස්ති වෙනවා නම් සංස්කාර වලට ඉන්ජෙක්ෂන් ගහලා නවත්තන්න ඒක අපේ මෝහය. සංස්කාර වලට ඉන්ජෙක්ෂන් ගහලා අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ. අපි සංස්කාරයන්ට ඉන්ජෙක්ෂන් ගහන්න යනවා නම් ඒ කියන්නේ අපේ මෝහයමයි අපි වැඩි කරගන්නේ. ඒ නිසා යා මරණ තෝණ දිවි හරි පණ අදිනින් හරි සුවසේ මැරෙන්න යන යාට ඉඩ දෙන්න. එතෙක් යාට කරන්න තියෙන උපස්ථානය කරන්න. එයාව අපි බලහත්කාරයෙන් මැරුවොත් ඉන්ජෙක්ෂන් ගහලා ඒ ගැටෙන හිතින් යා මැරිලා යන්නේ සතර අපායට. එහෙනම් අපි යාට උදව් කළාද? අවසානයේ අපි රෝගියාට උදව් කළත් නැහැ. අර දෙන්නත් ප්‍රාණඝාත අකුසලේ. ඕක තමයි මෝහය කියන්නේ. ඕක තමයි බුදුරජාණන් වහන්සේ මෝහය කියන්නේ. ඒ නිසා ලෝකේ කොතනකවත් කාටවත් අසාධාරණයක් වෙලා නැහැ. අපි කරා වූ දේ අපි විඳින්න. ඒ නිසා කළා වූ දේ අත් විඳිනවා නම් ලැබුණා වූ දේ සතුටෙන් පිළිගන්න ඕනේ.